ඔබ දවසක් වේවා. වයිට් ගැලරි YouTube නාලිකාවත් සමග එකතු වෙලා ඉන්න හැම දිනාටම. දැන් මම හරියටම ඉන්නේ ඔයාලා කවුරුත් දන්න බුත්තල කතරගම පාරේ තියෙන ගල්ගේ කියන යාල පිවිසුම ගාව. ඉතින් මේ තියෙන ඔෆිස් එකට ඇවිල්ලා තමයි අපිට යාල තියෙන කුඩා ගල්ලමුණ කියන බංග්ලෝ එකට යාමට අවසර ලබා ගන්න තියෙන්නේ. ඒ බංග්ලෝ එක වෙන් කරවා ගැනීම සඳහා ඔයාලට වැය වෙන්නේ ආසන්න වශයෙන් රුපියල් 8000ක වගේ මුදලක්. ගල්ගේ ඔෆිස් එකට සමු දීලා දැන් මේ යන්නේ කුඩා ගල්ලමුණ සංචාරක නිවාසයට. මේ ඔෆිස් එක ළඟ ඉඳලා කතරගම පැත්තට කිලෝමීටර් 7ක් මේ කාපට් පාර දිගේ තමයි යන්න තියෙන්නේ. අපි මේ දැන් ගමන් කරන බුත්තල කතරගම පාරේ වම් පැත්තෙන් යාල කලාපංක 3 සහ 4ත් පාරේ දකුණු පැත්තට යාල කලාපංක 5 සහ 6ටත් අයත් වෙනවා. ඔන්න බලන්නකෝ ඉස්සරහින් පාර මැද්දට වෙලා ඉන්නේ කවුද කියලා. මේ විදිහට අලි පාරයින්ට එන නිසා තමයි ලංකාවේ වගේම විදේශ රටවල සංචාරකයන් අතරත් මේ පාර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඔන්න දෙවෙනි අලියත් පාස් කරන්නයි හදන්නේ. කිලෝමීටර් 7ක දුරක් මේ කාපට් පාර දිගේ කතරගම පැත්තට එන ඔයාලට බ්ලොක් 5 එක පැත්තට, ඒ කියන්නේ පාරෙන් දකුණු පැත්තට බෝඩ් එකයි වතුර වලයි ගාවින් හරවල කැලේ ඇතුළට යන්න වෙනවා. ඉතින් මෙතන ඉඳලත් ඔයාලට කැලේ ඇතුළට කිලෝමීටර් 6ක දුරක් යන්න වෙනවා. මේ බංග්ලෝ එකට යන පාරේ මුල් ටික හොඳට තිබුණත් මැද හරියේ තැනින් තැන තරමක් අපහසු කොටස් සහ බාර කැඩුණු තැන් එහෙම තියෙන නිසා ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකෙන් වැඩි ෆෝර් වීල් වාහනයකම යන එක තමයි පහසු වෙන්නේ. ඔන්න දැන් මේ ඇවිල්ල ඉන්නේ අද අපේ රාත්‍රී නවාතැන් පළවන කුඩා ගල්ලමුණ වනජීවී සංචාරක නිවාසයට. එහෙනම් වැඩි කතාබහක් නැතිව බංග්ලෝ එක මොන වගේද කියලා බලන්න යමු. මුලින්ම කියන්න ඕන මේ සංචාරක නිවාසයේ එක් වරකදී නවාතැන් ගන්න පුළුවන් වෙන්නේ උපරිම වැඩිහිටි අය 6 දෙනෙකුටත් කුඩා ළමුන් 2 දෙනෙකුටත් විතරයි. ඒක නිසා අපි මේ වෙනකන් දැකපු බංගලාවලට වඩා තරමක් විතර පොඩි ගතියක් නම් ඇඟට දැනෙනවා. අපි දැන්නේ දැක්කේ ඩයිනින් ටේබල් එක. මේ ස්ථානයේ කිචන් එක තියෙන්නේ මේ බිම් මහලෙම නිසා ඩයිනින් ඒරිය එක ඇරේන්ජ් වෙලා තියෙන්නේ මෙතනම තමයි. අර ඈතට වෙන්න තියෙන්නේ ස්ටාෆ් ක්වාටර්ස් එක. මං තව ටිකකින් ඒ පැත්තටත් ගිහිල්ලා පෙන්නන්නම්. දැන් එහෙනම් යමු මේ උඩ තට්ටුව පැත්තට. උඩ තට්ටුවට එන ඔයාලට මුලින්ම එලිමහන් ඇදන් 4ක් සහ ඊට අදාළ මදුරු දැල් ටික මේ විදිහට බලාගන්න පුළුවන්. ඒ වගේම තමයි බලන්න මෙතන නිදාගන්න ඔයාලට තියෙන ඒ අපූරු view එක කොහොමද කියලා. ඔයාලට පේනවා ඇති මේ බංග්ලෝ එකේ වහලයට අමානෝසි තමයි සෙවිලි කරලා තියෙන්නේ. ඒ නිසා තද අවුවක් තියෙන දවස්වලදී දහවල් කාලයට නම් මෙතන ලොකු රස්නයක් තියෙනවා. ඒත් බොහෝ වෙලාවට ඔයාලා දවල් වෙද්දී
කැලේ ඇතුලේ සෆාරි කරනවා හරි මේ ඉස්සරහ තියෙන ගඟේ නානවා නම් හරි ඒ දහවල් කාලයේ තියෙන රස්නය ඔයාට නම් ගැටලුවක් වෙන එකක් නැහැ. ඉතින් දැන් අපි යන්න හදන්නේ මේ බංගලෝ එකේ තියෙන එකම රූම් එකට. ලොකු ඉඩක් දීලා තියෙනවා වගේම ටවල් රැක් දෙකක් සහ ඇඳන් දෙකක් මේ ආකාරයට මේ රූම් එකේ ඇරේන්ජ් වෙලා තියෙනවා. රූම් එකට පස්සේ අපිට හම්බ වෙන්නේ මෙන්න මේ පැත්තෙන් තියෙන බංගලෝ එකේ කොමන් වොෂ්රූම් එක. ඔන්න දැන් අපි ආපහු පහළට ඇවිල්ලා කෙලින්ම ආවේ කිචන් එකට. ඉතින් මෙතනදි කුස්සියක තියෙන හැම උපකරණයක්ම භාජනයක්ම තියෙන නිසා ඔයාලට ගෙදරින් ගේන්න තියෙන්නේ කෑම වේල් සඳහා අවශ්‍ය වෙන වියලි අමුද්‍රව්‍ය ටිකයි බීමට සුදුසු ජලයත් විතරයි. සංචාරක නිවාසයේ කිට්ටුවෙන් ටිකක් එහාට වෙන්න තමයි ස්ටාෆ් ක්වාටර්ස් එක හදලා තියෙන්නේ. ස්ටාෆ් ක්වාටර්ස් වලට කන්ටේනර් පෙට්ටි භාවිත කරලා තියෙනවා දැක පළවෙනි බංගලෝ එක තමයි මේ කුඩා ගල්ලමුණ සංචාරක නිවාසය. සෝලා පැනල් මගින් තමයි මේ ස්ථානයට විදුලිය සැපෙන්නේ. මේ විදුලිය භාවිත කරන්නේ නම් ලයිට් සඳහා පමණයි. ඒ නිසා ඔයාලා එද්දි කැමරා සහ ෆෝන් චාර්ජ් කිරීම සඳහා අවශ්‍ය වෙන පවර් බැංක් වගේ දේවල් අරගෙන එන්න වෙනවා. දුරකථන වලට සිග්නල් නම් ඇත්තෙම නැති තරම්. මේ බංගලෝ එකේ ඉන්න ඔයාලට කෘමි සත්තු මදුරුවන්ගෙන් සහ රෙළවුන්ගෙන් නම් ලොකු ප්‍රශ්නයක් නම් ඇති වෙන එකක් නැහැ. ඒ වගේම තමයි මේ බංගලාව ළඟට අලි කොටි වගේ සත්තු එන්නේ ඉතාමත්ම කලාතුරකින්. දැන් අපි යන්නේ මේ බංගලාව ඉස්සරහින් තියෙන ඇනිකට් එක පැත්තට. කැලේ මැදින් ගලාගෙන යන මේ මැණික් ගඟ හරස් කරලා වාරි මාර්ග දෙපාර්තමේන්තුවත් කතරගම කිරිවෙහෙර විහාරාධිපති හාමුදුරුවන්ගේ මූලිකත්වෙනුත් තමයි මේ කුඩා ගල්ලමුණ කියන ව්‍යාපෘතිය හදලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ බංගලෝ එකට එන අයට නාන්න තියෙන අමුතුම සහ වෙනස්ම තැනක් තමයි මේ ඇල මාර්ගය. වතුර හොඳටම තියෙන දවස් වලට නම් මෙතන තියෙන්නේ මාරම ලස්සනක්. මොකද මේ වේල දිගටත් වගේම මේ හදලා තියෙන ඇල කණ්ඩිය දෙපැත්තනුත් දිය ඇල්ලක් වගේ වතුර කඩාගෙන හැලෙන නිසා. මැණික් ගඟ හරස් කරලා මේ විදිහට වතුර පාරක් වෙන පැත්තකට යවන්නේ ඇයි? ඒ මොකටවත් නෙමෙයි, කතරගම සහ සෙල්ල කතරගම පැතිවල තියෙන වැව් හිදෙන එක නවත්ත ගන්න. එතකොට හුඟක් පායන කාලවලදී වුණත් ඒ පැතිවල ජන ජීවිතයටත් කෘෂිකර්මයටත් ලැබෙන්නේ නම් ලොකු සහනයක්. ඉතින් ඒ ඔයාලා දැක්කේ යාල කලාපංක පහ තුල ඉදි වෙලා තියෙන එකම වයිල්ඩ් ලයිෆ් බංගලෝ එක සහ මම යාල වනෝද්‍යානයේ සිදු කරන අටවෙනි බංගලෝ රිවිව් එක. ඒක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාලා අනිත් අයටත් බලන්න පුළුවන් වෙන්න ෂෙයා කරන්න. මේ ස්ථානය ගැන ඔයාලට හිතෙන දේ ගැන කමෙන්ට් කරන්න. අපිව තවමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම ගිහිල්ලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක උඩත් ක්ලික් කරන්න. තවත් මෙවැනිම සොඳුරු ස්ථානයක සිට හමු වෙනකම් ඔබට සුබ දවසක්.